ලෝවස්සගේ හිත සුව පිණිස නිරන්තර ධර්ම ශ්‍රවණය කිරීමට සලස්වන බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්ම අනුශාසනාව ආරම්භ කරන්නටයි අපගේ මෙසුතනම. අද ධර්මදේශනාව පවත්වන්නට ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයට වැඩම අවතාල පූජ්‍යපාද ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේව අපි සාදු නාදනම්ව පිළිගනිමු. සාදු සාදු සාදු. අද ධර්මදේශනාවේ සතහැති දායකත්වය ගැන කටයුතු කරන්නේ හොරණ ගල් ඒ දඩුගොඩ නීතා ගමගේ මහත්මිය, හොරණ ගල් ඒ දඩුගොඩ අනුර ගමගේ මහතා, හොරණ වැරළහෙන ටී සෝමලතා මහත්මිය, දංකනවිල කරන්දෙනිය ඩබ්ලිව් චන්ද්‍රසේන පත්මා විතාන මහත්මිය, හොරණ සඳමාලි මෝටර්ස්ේ හේමමාලි කොඩිකාර මහත්මයතුළු පින්වත් සියලු දෙනා විසින්. එසේන පින්වතුනි, අපි සියලු දෙනාම ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කිරීමට මත්තෙන් තිසරණ සහිත පංචශීල සම්මාදන් වීම සඳහා සාදුනා දැක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශවන කාලෝ අයං බදන්තා. ධම්ම ශවන කාලෝ අයං බදන්තා. ධම්ම ශවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වත් හැම දිනාම බොහොම සද්ධාවෙන් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න දවසක්. ඒ රැස් කරගන්න පින්කම් අතර අග්‍රම පිනක් තමයි ධර්ම දානමේ මහා පින්කම. තව බොහෝ පිරිසකට බණපදයක් අහන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න විශාල පිරිසකට අවස්ථාව සලසා දී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරේ දානයකදී නොයෙක් විදියට ආහාර පාන දන් දෙනවා මිනිස්සු. කෑම බීම දන් දෙනවා, වියලි ආහාර දෙනවා, පොත්පත් දෙනවා, රෙදිපිලි දෙනවා, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන,
නොයෙක් දන් දෙන දාන වස්තු තියෙනවා. මේ සියල් අතර සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන. මේ සියලු දානයන් අතර අග්‍රම දානමේ පින තමයි ධර්ම දානය. ඒ නිසා මේ පින්වතුන් අද දවසේ තමන්ගේ ජීවිතයට අග්‍ර වූ දානමේ මහා පින්කමක් ධර්ම දානමේ පින්කමක් රැස් කරනවා. ඒ නිසා මුලින්ම මේ පින ඔබ හැම දෙනාටමත් නිවන් අවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනේ මේ පිනේ වටිනාකම බුදුරජාණන් වහන්සේ අපට පෙන්නවා මා භික්ඛවේ පුඤ්ඤාන භාවිත කියනවා. පිනට බය වෙන්න එපා කියනවා. සමහර වෙලාවට කෙනෙක් බය වෙනවා. වර්තමානෙත් බයයි ඉන්නවා. පින් කරපුවාම සසර දික් වෙනවා. පින් කරපුවාම සංසාරෙ දික් වෙනවා. එහෙමනම් පින් නොකර ඉන්නකොට සසර කොට වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පින කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින කියලා කියන්නේ පුඤ්ඤානි නාම සුකස්සේතං আদি වචන. සසර තමන්ට සැප ලබා දෙන, තමන්ව ආරක්ෂා කරන, ධර්මාවබෝධය කරා යන්න අවශ්‍ය පරිසරය අපිට හැදෙන්නේ පිනේ. දැන් මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ධර්මාවබෝධයේ පිණිසත් පෙර කරපු පින තියෙන්න ඕනේ. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. දැන් අපිට පෙර පිනක් තිබ්බ නිසා තමයි අපි මනුස්ස ලෝකේ ඉපදුනේ. පෙර පිනක් තිබ්බ නිසා තමයි පතිරූප දේශේක පිනෙන් තමයි ඔබ උපද්දවන්නේ. එහෙම නැතුව අප්‍රිකාව වගේ රටක ඉපදුනා නම් ලංකාවෙම හිතන්න උතුරු නැගෙනහිර පැත්තේ කොහේ හරි ඉපදුනා නම් එහෙනම් මේ බණක් අහන්න පිනක් කරන්න ධර්මයේ ගැන කුසල් අකුසල් කල්යාණ මිත්‍ර සේවනයේ කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පෙර පිනකින් තමයි ධර්මාවබෝධයට අවශ්‍ය පරිසරයකට අපිව අරගෙන එන්නේ. ඊළඟට පිනෙන් අපිට ධර්මයේ දියුණු කරන්න අවශ්‍ය කල්යාණ මිත්‍රයෝ මුණගස්සලා දෙනවා. පින්කම් කරන්න සුදුසු පුද්ගලයෝ ජීවිතයට මුණගස්සලා දෙනවා. තමන්ට අවශ්‍ය ධර්මාවබෝධයේ පිණිස තමන්ව මෙහෙවන අවශ්‍ය ඒ සුදුසු අය කල්යාණ මිත්‍ර සේවනයේ බුදුරජාන් වහන්සේ පෙන්නලා මහණෙනි ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන බාහිර අංගයන් අතර කල්යාණ මිත්‍ර සේවනයේ තරම් දෙයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ කිය. මේ මුළු බුද්ධ ශාසනයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත කියන. දවසක් ආනන්ද හාමුදුරුව උන්වහන්සේ එලිමහනේ වැඩ ඉන්නකොට මේ වගේ විතර්කයක් සිතුවිල්ලක් උන්වහන්සේට ඇති වුණා. මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ නිසා නේද? මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම තියෙන කල්යාණ මිත්‍රයෝ මත නේද කියලා උන්වහන්සේට සිතුවිල්ලක් ආවා. දැන් ඒ ගැන හිත හිත ඉඳලා නැකිටලා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. එකත් පසකින් වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම සිතුවිල්ලක් එනවා. මේ බුද්ධ ශාසනයෙන් භාගයක් හරි අඩක්ම කල්යාණ මිත්‍රයෝ නිසා නේද පවතින්නේ? කල්යාණ සහායකයන් කල්යාණ මිත්‍රයන් මත නේද පවතින්නේ? බුදුරජාන් වහන්සේ වදාළ මාහේවං ආනන්ද මාහේවං ආයෝ කතාව කියන්න එපා කියෝ. ආනන්ද ඔය කතාව නම් ආයෝ ඔබ කියන්න එපා කියෝ. අඩක් නොවේ මේ මුළු බුද්ධ ශාසනයේම රඳා පවතින කල්යාණ මිත්‍රයන් මතමයි කියෝ. එතකොට ඒ දේශනාවේදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා ආනන්දය බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් හැටියට උන්වහන්සේ විස්තර කර. ආනන්ද ඉපදීම ස්වභාවයේ කොටගත් සත්‍යයන් කල්‍යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ඉපදීපදී යන සංසාර ගමනේ මිදෙනවා කියව. ජරා මරණ උරුම කරගත් සත්වයන් කල්‍යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා කියව. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස උරුම කරගත් සත්වයන් කල්‍යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ දුක් දුම්නස් වලින් නිදහස් වෙනවා කියන. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව අඳුන්වලා දුන්නා ලෝකෙ පහළ වෙච්ච කල්යාණ මිත්‍රේ. නිවන් මගට සත්වයන් පමුණවන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේවෙන් නිදහස් වෙන්න මඟ පෙන්වන ගුරුවරයා කියන කල්යාණ මිත්‍රේ. ඊළඟට ඒ කල්යාණ මිත්‍රය කාර්ය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කරන්න පුළුවන්. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අද අපිට ධර්ම විනය තමයි ශාස්ත්‍රුන් වහන්සේ හැටියට වැඩ ඉන්නේ. ඊළඟට මේ ධර්ම විනය අපිට කියලා දෙන පිරිස, ධර්මයට යොමු කරන පිරිස, කවුරු හරි ඔබට ඔබ ජීවත් වෙන පරිසරය තුළ හරි අපි යම් සීල් ගන්න, අපි යම් බණක් අහන්න, මෙන්න බණ පොතක් තියෙනවා කියවන්න,
ඔබෝ ධර්මයට යොමු කරනවන ධර්ම මාර්ගයට ඔබව කෙනෙක්ව අරගෙන යනවන ඔබට ධර්මී දියුණු කරන්න අවශ්‍ය පරිසරය හදනවන අන්න ඔබේ ජීවිතය තුළ කල්යාණ මිත්‍රයෝ තමන්ට පින් කරගන්න කුසල් වඩාගන්න අකුසලෙන් වළකින්න හිත දියුණු කරගන්න අවශ්‍ය ධර්මානුකූල පරිසරයකට ඔබ යොමු කරන පිරිස කල්යාණ මිත්‍ර පිරිස ඒ අය මත තමයි මුළු බුද්ධ ශාසනයක්ම රඳා පවතින. ඒ නිසා තමන්ගේ ජීවිතය තුළ පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ධර්මයට කැමැති පිරිස ලං කරගන්න. දැන් බලන්න මහා මංගල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පටන් ගන්නකොට පෙන්වන්නේ අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන. බාලයන් පෞකාර සිතුවිලි තියෙන පාපී අදහස් ඇති පාපී ක්‍රියාවන් වල දෙන අකුසලයට නැඹුරු කරන අකුසලයට ඇදලා දාන අපායට ඔබ ඇදගෙන යන උත්සාහ කරන දුරාචාරයට පොළඹවන පුද්ගලයන්ගේ මග හරින. ඒ අයව ඈත් කරන්න ජීවිතේ. පළවෙනිම දේ තමයි ඒ අයගේ මග හැරීම. ඊළඟට පණ්ඩිතානංච සේවන. එතන පණ්ඩිතයන් කියන්නේ සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන්, ධර්මාවබෝධයට යොමු කරන නුවණ ප්‍රඥාව ඇති පුද්ගලයෝ. අන්න ඒ අය ඇසුරට යන. අන්න එතකොට තමයි කල්යාණ මිත්‍ර සේවනයේ ජීවිතයට ලැබෙන්නේ. ඒ තුල අපිට ධර්මයේ දියුණු කරගන්න අවශ්‍ය පරිසරය හැදෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේලා හැම බුදු කෙනෙක්ම අපිට පහළ වෙලා පෙන්වන මුළු දේශනා ඔක්කොම ගත්තහම අපි ධර්මයේ හකුලවල මේ දේශනාවන් ගැන විස්තර කරනවා සබ්බ පාපස්සා කරන හැම බුදු කෙනෙක්ම අපිට පෙන්වලා දෙන්නේ සියලු පාපී අකුසල් වලින් වළකින් අකුසලෙන් වළකින ක්‍රම ටික දේශනා කරන මෙන්න මේ වකුසල් මේ වකුසල් මේ විදිහට ජීවත් වුණොත් අපායගාමි කර්ම රැස් වෙනවා මේ විදිහට ජීවත් වුණොත් නිරේගාමි තිරිසන් ලෝක ප්‍රේත ලෝක වල උපදින්න වෙන්නේ ඒ නිසා මෙන්න මේ කර්ම වලින් වළකින් ඒවෙන් වළකිනවා වගේමයි කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරන් කුසල් වඩන්න දන් දෙන්න සීල් රකින්න භාවනා කරන් ජීවිතේ පිනට අනුව පුණ්‍ය කර්මවල යොදව ගන්න පුණ්‍ය කර්ම රැස් කරන්න කුසල කර්ම රැස් කරන් සචිත්ත පරියෝදපන හිත දමනී කරගන්න ඒ තම බුද්ධානුශාසන හැම බුදු කෙනෙක්ම අපිට පහළ වෙලා පෙන්වලා දෙන්නේ ඒ වගේ අනුශාසනාව. දැන් අපි නොදන්නවා වුණාට මේ කර්ම විපාකත් එක්ක යන ගමන මහා පුදුම විදිහට සංසාර විපාක තමන්ගේ පස්සෙන් එනවා. දවසක් මුගලන් හාමුදුරුව ලක්කන මහරහතන් වහන්සේ එක්ක ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන එනකොට මුගලන් හාමුදුරුව දැක්ක අමුතුම විදිහ අමනුස්සෙක්. අහසේ පාවිලා යනවා විශාල පිඹුරෙක්. පිඹුරු ශරීරයක් තියෙන. දේශනාවේ තියෙන භූත පිඹුරෙක් කියලා. යොදුන් 12ක් දිගයි කියන යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට හිතන්න මේ ශරීරයේ යොදුන් 12ක් දිගයි. අහසේ පාවෙනවා විශාල පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන. හිසෙන් හටගන්නවා විශාල ගිනි ජාලාවක් නැට්ට දක්වාම ගිනි ගන්නවා. අහසේ දරණ ගහ ගන්නවා, දිග ඇරිනවා, කෑ ගහනවා, විලාප දෙනවා. අහසේ පාවි පාවි යනවා. නැට්ටෙන් හටගන්නවා ගිනි ජාලාවක්, ඊට පස්සේ හිස දක්වාම අනිත් පැත්තට පිච්චෙනවා. එහෙම ගිනි අරගෙන පිලිස්සීලා අවසන් වෙනකොට ආයෙමත් පහළ වෙනවා. ඒක තමයි ඕපපාතික සත්වයන්ගේ ස්වභාවය. මුගලන් හාමුදුරු පුදුමෙන් වගේ බලාගෙන හිටියා මේ අමනුෂ්‍යයා දිහා. එතන වැඩ හිටියා ලක්කන මහරහතන් වහන්සේ. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ උඩ බිම බැලුවා, වටපිට බැලුවා. අනේ උන්වහන්සේට පේන්නේ නැහැ. ඇහුවා ස්වාමීනි කාවද ඔය දැක්කේ? අනේ මටත් පෙන්වන්න, මටත් කියන්න කිව්ව දැක්කද? එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියනවා මෙතනදි මගෙන් අහන්න එපා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම අවස වේළුවනාරාමේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා. එතනදි මගෙන් ඇහුවොත් අන්න එතනදි මං කියන්නම් කියව දැක්කද? දැන් එදා පින්නපාතේ වැඩම කළ හවස්සරුවේ රජගහ නුවරම වේළුවනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඉතින් හවස බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිය වෙලාවේ දැන් මේ මහරහතන් වහන්සේලා දෙනම වන්දනා කළා, එකත් පසකින් වැඩ හිටියා. අන්න එතනදි ලක්කන මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද අපි පින්නපාතේ වඩිනකොට ගිජ්ජකූට පර්වතයේ ඉඳන් පහළට වඩිනකොට එක තැනකදී මේ මොග්ගල්ලාන පුදුමෙන් වගේ අහස දිහා බලාගෙන හිටියා කියලා. මං ඇහුවා මට කීවේ නැහැ කියලා. තථාගතයන් වහන්සේ ළඟදී ඇහුවොත් කියන්නම් කියලා කියන්නේ නැතුව හිටියා කියලා. ස්වාමීනි මම මේ ගැන දැනගන්න ආසයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ කියලා ඇහුවා. එතකොට මුගලන් හාමුදුරුව නැකිටලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසරයි,
මම දැක්ක කිව මේ වගේ අහසේ පාවෙන අමුතුම විදිහ අමනුෂ්‍යයෝ. යුදුන් 12ක් පමණ දිග භූත පිඹුරෙක් කිව. හිසෙන් හටගන්නවා කිය විශාල ගිනි ජාලාවක් නැට්ට දක්වාම පිච්චෙන. කෑ ගහනවා, විලාප දෙනවා, දරණ ගහ ගන්නවා, දිග ඇරෙනවා. හැබැයි චුත වෙන්නේ නැහැ කිව. ගින්නෙන් පිච්චිලා පිච්චිලා වේදනාව විඳලා අවසන් වෙනකොට ආයෙමත් පහළ වෙනවා කිව ඒ විදිහට මහසේ. ඊට පස්සේ නැට්ට පැත්තෙන් හටගන්නවා ගිනි ජාලාවක් හිස දක්වාම පිච්චෙනවා කිව. ඒ විලී බුදුරජාන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔය අමනුෂ්‍යයා ඊට කලින් මන් දැක්කා කිව්වා. හැබැයි තථාගතයන් වහන්සේ මේ වෙනකන් කිසිම කෙනෙකුට ඒ අමනුෂ්‍යයාගේ කතාවක් විස්තරයක් මෙහෙම අමනුෂ්‍යෙක් මන් දැක්කා කියලා කිසි කෙනෙකුට මේ වෙනකන් බුදුරජාන් වහන්සේ දේශනා කරේ නැහැ කි. ඒකට හේතුව තමයි බුදුරජාන් වහන්සේ වදාළා තථාගත බුදු කෙනෙක් දකින දෙයක් බුදු නුවණකින් බුදු ඇසකින් දිවසකින් දකින දෙයක් දේශනා කරද්දී ඒ හැකියාව නැති ශ්‍රාවකයන්ට සැක උපදින්න පුළුවන්. කවුද දැක්කේ මෙහෙම සත්තු ඉන්නවද? කොහොමද ඔප්පු කරන්නේ? හරියටම ඒ වගේද? ওই වගේ හිතෙනවනේ මිනිස්සුන්ට. එහෙම සැක උපදින්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් තව ශ්‍රාවකෙක් දැකලා හැකියාවක් නැති කෙනෙක් දැකලා නැත්නම් තව කෙනෙක් සැක උපදව ගත්තොත් ඒ තුලින් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිනිස දුක පිනිස හේතු වෙනවා කියේ. ඒ නිසායි කිව මෙච්චර කාලයක් තථාගතයන් වහන්සේ අමනුෂ්‍යයා ගැන දේශනා නොකරේ. නමුත් බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි දැම්මට සාක්ෂිකාරයෙක් ඉන්නවා. කවුද? මුගලන් හාමුදුරුවෝ. දැන් උන්වහන්සේ දැකලා. ඒ නිසා තථාගතයන් වහන්සේ ගැන දේශනා කරනවා කියලා ඔන්න අතීත කතාවක් දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මීට පෙර පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කියන්නේ මේ මහා බද්ද කල්පේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ කකුසඳ කොණාගමන කාශ්‍යප. ඒ කාලේ හිටියා කිව සුමංගල කියලා සිටුවරෙක්. බොහොම සද්ධාවන්ත සිටුවරෙක්. නම සුමංගල. මේ සුමංගල සිටුවරයා බොහොම ධනවත් සිටුවරෙක්. මේ සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසාම ආරාමයක් කෙරෙව්වා. අපේ බුද්ධ ශාසනය තුල අනාථපිණ්ඩික සිටුවරයා වගේ දා. බොහොම සද්ධාවන්ත පෙරම් පුරාගෙන යන බෝධිසත්ව සිටුවරේ. බොහොම ලස්සනට බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා ආරාමයක් කරවලා එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පූජා කරා. බුදුරජාණන් වහන්සේට සඳුන්ලියෙම සුගන්ධ කුටියක් හදලා පූජා කරනවා සුමංගල සිටුවරේ. ඒ විතරක් නෙමෙයි, දැන් සිටුවරයා දවස ගානේ උදේ දවල් හවස මේ කුටිය වතාවත් කරන්න යනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය වටේ ගිහිලා අතු ගන්නවා, කොලාහුලනවා, ඒ වතාවත් කරලා කුටියට ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරලා එනවා. දවසක් මෙහෙම යනකොට මහදවල් සේවකයෝ පිරිසත් එක්ක යනකොට කුටිය වතාවත් කරන්න යනකොට නගරේ දොරටුව ළඟ මිනිස්සෙක් ඔළුවේ ඉඳන් පොරෝගෙන නිදි මහදවල්. ගොරෝ ගොරෝ නිදි ඔළුවේ ඉඳන් පොරෝගෙන. සුමංගල සිටුවරයා එතනින් යනකොට කියාගෙන ගියා මේ මිනිස්සයා නම් රෑතිස්සේ ඇවිදින දවල් නිදින කෙනෙක් කිව. එච්චරයි. දැන් මොකද කිව්වේ? මේ මිනිස්සයා නම් රෑතිස්සේ ඇවිදින දවල් නිදින කෙනෙක් කිව. දැන් නැකිටපන් කියලා ඇදලා දැම්මද? නෑනේ. වතුර ගැහුවද? ඒත් නෑ. කිසිම කරදරයක් කරේ නෑ අර නිදාගෙන ඉන්න මිනිස්සයාට. යනකොට කියාගෙන ගියා මේ පුද්ගලයා නම් රෑතිස්සේ ඇවිදින දවල් නිදින කෙනෙක්. ඇත්තටම මේ මිනිස්සයා හොරෙක්. රෑතිස්සේ ගෙවල් බිඳින්න හොරකම යනවා. දවල්ට ඔළුවේ ඉඳන් පොරෝගෙන නිදාගන්න. අර කියපු වචනේ කියනකොටම නිදාගෙන හිටියේ මේක ඇහුණා. මොකද මං ගැන මෙහෙම කිව්වේ කියලා එකපාරට බැලුවා. තරහෙන් කේන්තියෙන් බැලුවා. බලනකොට සුමංගල සිටුවරයා යන්න ඇරිය. දැන් සිටුවරේ බොහොම ධනවත් කෙනෙක්. හැබැයි හිතට කේන්තියක් ආවා. අර කියපු වචනේට කේන්තියක් ආවා. ඔන්න බලන්න මිනිස්යන්ගේ ස්වභාවය. දැන් අර ආපු කේන්තියට හිතුවා සිටුවරයාගෙන් පලිගන්න. එදා රාත්‍රියම ගිහිලා සිටුවරයාගේ හේනකට ගිනි තිබ්බා. දැන් අර කියපු වචනෙට සිටුවරයාගේ හේනකට ගිනි තිබ්බා. සිටුවරයාට උදේ ආරංචි වුණා සිටුවරයාගේ තල හේනක් ගිනි තියලා. සිටුවරයා ගිහින් බැලුවා හේනම ගිනි අරගෙන විනාශ වෙලා. කමක් නෑ, ඕවා ඔහොම වෙනවා කියෝ. ආයි වගා කරන්න කියෝ. ඒක ගණන් ගත්තේවත් නෑ. දෙවනි වතාවෙත් බැලුවා ඒක වැඩේ එච්චර හරි ගිහිලා නෑ සිටුවරයාට දැනිලා නෑ වගේ. දෙවනි පාර සිටුවරයාගේ තවත් හේනක් ගිනි තිබ්බා.
ඔය විදිහට හත්වාරයක් සිටුවරයාගේ හේන් ගිනි තියෙනවා. ගිනි තියලා ගිනි තියලා බැලුව සිටුවරයාට මේක ටිකක් ලොකුවට දැනෙයිද? දැනිච්ච පාටක් පේන්න නෑ. ඊට පස්සේ හේන් ගිනි තියලා වැඩක් නෑ. සිටුවරයාගේ ගව පට්ටියක් තියෙනවා. මේ ගව පට්ටියට පැනලා පිහියක් අරගෙන පැනලා ගවයෝ කීප දෙනෙක්ගේ කකුල් වලට පිහියෙන් කොටලා ගියා. දැන් ගිහිල්ලා විපරම් කරලා බැලුව සිටුවරයාට මේකවත් දැනුණාද? සිටුවරයා පහවදා ආරංචි වෙලා ආව ගව පට්ටියට ගවයෝ කීප දෙනෙක්ගේ කකුල් වලට පිහියෙන් ඇනලා කොටලා. කිව්වා වෙද මහත්තුරු ගෙනහලා සත්තුන්ගේ කකුල් වලට බෙහෙත් බඳින්න කිව්වා. කිව්වා ඒක ගණන් ගත්තේ නැහැ ගියා. ඔහුම බැලුවා කීප වතාවක්ම ගව පට්ටියටත් පැනලා පිහියෙන් ඇනනවා සත්තුන්ට. ඒත් වැඩි හරි ගිහිල්ලා නැහැ. දැන් ඔය වගේ නොයේක් විදිහේ දේවල් දිගට දිගට කරනවා. දැන් මේ මොකටද? අර වචනේට පලිගන්න. අර නිදාගෙන ඉන්නකොට කියාගෙන ගිය එක වචනේට පලිගන්න මේ කරන්නේ. දැන් ඔහොම පලිගන්න වැඩ කරනකොට නිකන් වැඩේ හරි ගියාද, මිනිස්සයාට වැඩේ දැනුණාද කියලා නිකන් ආරංචි කරලා බලන්නේ නැද්ද? එහෙම එකක් තියෙනවන්නේ. ඒ වගේ දැන් ආව දවසක් ඇවිල්ලා සිටුවරයාගේ සේවකයෙක්ව කතාවට අල්ලගත්තා. අල්ලගෙන ඇහුවා, එයි බං උඹලගේ සිටුවරයාට හරි කරදර වෙනවලුනේ. හේනත් ගිනි ගත්තනේ පහුගිය කාලේ කීප සැරයක්ම. අර ගවපට්ටි ඉන්න ගවයන්ට කරදර වුණාලු. ඔය සිටුවරයාට ගාණක් නැද්ද ඔවා කියලා නිකන් දන්නේ වගේ කතාවට අල්ලගෙන ඇහුවා. එතකොට සේවකයෙක් කිව්වා, අපේ සිටුවරයාට ඔය මොනවා වුණත් වගේ වගක් නැහැ කිව්වා. සිටුවරයාගේ හිත තියෙන එකම දෙයයි බුදුරජාණන් වහන්සේට පූජා කරපු අර ආරාමය ගැන තමයි කිව්වා හිත හිත ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටියක් පූජා කළ සිටුවරයා උදේ දවල් හවස ඔය කුටියේ වතාවත් කරන්න යනවා. ඔය ගැනම තමයි කිව්වා හිත හිත ඉන්නේ. අන්න දැන් හිතට ආවා සිටුවරයාගෙන් පලිගන්න නම් දෙන්නම් වැඩි කියලා හිතුවා. දැන් මොකද්ද? අර කුටිය ගිනි තියන්න හිතුවා. දැන් බලන්න, අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පූජා කරපු ගන්ධ කුටිය ගිනි තියන්න දැන් සැලසුම් කරා. බලන්න, එක වචනයකට පලිගන්න හතුරෙක් යන දුර. ඒ වෙලාවේ එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වස් පවාරණය කළ මේ ආරාමෙන් චාරිකාව යන්න පිටත් වෙච්ච දවස. එදා වස් කාලයක් වැඩ ඉඳලා සංඝයා පිරිවරාගෙන වස් පවාරණය කළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස සමග චාරිකාවේ වැඩිය. එදා රාත්‍රී මේ පව්කාරය ඇවිල්ලා අර ගන්ධ කුටියට ගිනි තිබ්බා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගන්ධ කුටියට ගිනි තිබ්බා. දැන් කුටියම ගිනි අරගෙන ඇවිලිලා විනාශ වුණා. උදේ පාන්දර මිනිස්සු පිරිලා අඬා වැළපෙනවා, අයියෝ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කුටිය කවුද මේ අපරාධ කරේ කියලා මිනිස්සු අඬා වැළපෙනවා. සුමංගල සිටුවරයාටත් ආරංචි වුණා. සිටුවරයා දුවගෙන දුවගෙන ආවා ඊතරට. ඇවිල්ලා බලනකොට කුටියම ගිනි අරගෙන අළු වෙලා ගිහිල්ලා. සිටුවරයා ඒ දිහා බලලා සාදුකාර දෙදී සතුටු වෙනවා. දැන් බලාපොරොත්තුනේ වෙන එකක්. අර මිනිස්සු අතර ඉන්නවා දැන් ඇවිල්ලා මේ හතුරත් ඉන්නවා බලාගෙන සිටුවරයාට රිදෙනවද කියලා බලන්න. මිනිස්සු ඇහුවා, ඇයි ඔබතුමා නේද මේ ආරාමේ පූජා කරේ? ඔබතුමා නේද මේ කුටිය හදලා පූජා කරේ? මේ කුටිය ගිනි ගත්ත වෙලාවේ ඔබතුමා මොකද මේ සතුටු වෙන්නේ? එතකොට කිව්වා, පින්වත, මම මේ කුටිය හදලා පූජා කරගත්ත දවසේ මට ඒ පින රැස් වුණා කිව්වා. මගේ පින ගිනි තියලා විනාශ කරන්න බෑ කිව්වා. මට ඒ පින රැස් වුණා. මට තවත් වතාවක් පිනක් කරගන්න වාසනාව ලැබුණා. දෙවනි වතාවට මම මීට වඩා ලස්සන කුටියක් හදලා මෙතන පූජා කරනවා කිව්වා. අනේ සාදු, අනේ සාදු, බුදු කෙනෙක් වෙනුවෙන් දෙවනි වතාවටත් මං කුටියක් හදනවා කියලා සාදුකාර දිල සතුටු වුණා. අන්න බලන්න බෝධිසත්වෙක් හිතන හැටි. ඒ වෙලාවේ සුමංගල සිටුවරයා මොකද කරේ? දැන් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආපහු වඩින්න පෙර වස් කාලේ දැන් ওই චාරිකාවේ වැඩම කරලා මේ මාස 9ෙම චාරිකාවේ වඩිනවා. ආයි වස් කාලේ වෙනකොට තමයි ආරාමයට එන්නේ. ඒ කාලය තුල සුමංගල සිටුවරයා ඉක්මනට සේවකව එකතු කරගෙන කුටිය තිබ්බ තැනම ඊටත් වඩා ලස්සන සුගන්ධ කුටියක් හැදෙව්වා. දැන් අර තරහකාරයා හතුරා කල්පනා කරා, එක වැඩක්වත් හරියන්නේ නැහැ. හීනට ගිනි තිබ්බා, ඒක වැඩි හරි ගියෙත් නැහැ. ගවයන්ට පිහියෙන් යන්න කීප සැරයක්, ඒක හරි ගියෙත් නැහැ. කුටියට ගිනි තිබ්බා, ඒකත් නිකන් හරි ගියේ නැහැ වැඩි. කල්පනා කරා, මේ සිටුවරයාගෙන් පලිගන්න නම්
මේ සිටුවරයට පිහියෙන් අනින්න ඕන කියලා දැන් පිහියක් කරගෙන සිටුවරය පසු පස කැරකෙනවා. ඔන්න බලන්න මනුස්සෙක් එන දුර. සිටුවරය පස්සෙන් කැරකෙනවා පිහියක් කරගෙන සිටුවරයට පිහියෙන් අයින්. ඔයා අතරේ සිටුවරය තනියෙන් යනවා නෙමෙයි සේවකයෝ පිරිවරාගෙන යන්නේ. ඉතින් අවස්ථාවක් එනකන් හැංගි හැංගි පස්සෙන් එනවා. එතකොට මේ කුටියත් හදලා ඉවර වුණා. කුටිය හදලා අවසන් වෙනකොටම ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන මේ ආරාමයට වඩිනවා. එදා බොහෝ පිරිසක් එක සුමංගල සිටුවරය බලාගෙන හිටියා බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ පැන්වක් කරලා මේ අලුතෙන් හදපු කුටිය ආයිමත් බුදුරජාණන් වහන්සේට පූජා කරත්. දැන් එදා බුදුරජාණන් වහන්සේ වඩිනකොට පැන්කෙන්ඩියත් අරගෙන පැන් භාජනයේ තියාගෙන ඉන්නකොට දෙතුන් දෙනෙකුට පස්සෙන් පිහිය තියාගෙන ඉන්නවා මිනිහා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ මේ හදපු කුටිය පූජා කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය තැන මං ආයෙම මීටත් වැඩිය කුටියක් හැදුවා කියලා පූජා කරා. පූජා කළා සුමංගල සිටුවරය වන්දනා කළා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවුදෝ කෙනෙක් තාම දැකලවත් නැහැ. මගේ හේනට හත් වාරයක් ගිනි තිබ්බා කියලා. මගේ ගව පට්ටියට පැනලා ගවයන්ටත් කීප සැරයක්ම පිහියෙන් ඇල්ලා ගියා කී. ඒ පුද්ගලයාම විය යුතුයි කියව මේ ගන්ධ කුටියටත් ගිනි තියන්න ඇත්තේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ පුද්ගලයා නිසා මං තවත් පිනක් කරගත්තා. එතන ඊටත් වඩා ලස්සන කුටියක් හදලා බුදුරජාන් වහන්සේට දෙවනි වතාවටත් මම කුටි පූජාවක් කරනවා. මේ පින ඒ පුද්ගලයාට මනුමෝදන් වේවා. ඔහුගේ හිතේ මං ගැන යම් තරහක් වෛරයක් තියෙනවා නම් සංසිඳීවා කියලා සුමංගල සිටුවරය සාදුකාර දීලා අර පව්කාරයාට පින් දුන්නා. දින්නෙකුට පිටිපස්සෙන් ඉන්න පිහිය තියාගෙන තමන් ගැන කියලා පින් දෙනකොටම එහෙමම මුළු ඇඟම වේවුලලා ගියා. තමන්ට අයියෝ මං තරම් පව්කාරයෙක් අපරාධකාරයෙක් කියලා තමන්ට තමන් ගැන පසුතැවීමක් ඇති වුණා. පිරිස ඉදිරියෙන් ඉස්සරහට ඇවිල්ලා එහෙම වැඳ වැටුණා. අනේ සිටුවරේ මට සමා වෙන්න කිය මමයි කීවයි පව්කාර වැඩ ඔක්කොම කරේ. මමයි කීවා හේනට ගිනි තිබ්බේ. මමයි කීවා ගවයන්ට පිහියෙන් යන්නේ. මමයි කීවා ඔය කුටියට ගිනි තිබ්බේ. ඒ වෙලාවේ සිටුවරයා බැලුවා දැකලත් නැති මිනිස්සෙක්. ඇහුවා ඔබ මං ඔබව දැකලත් නැහැ. ඇයි ඔබ මෙච්චර මට වෛර කරන්නේ? ඇයි ඔබ මේ තරම් දේවල් කරේ මං ඔබව දැකලත් නැහැ නේ කියෝ. එතකොට කිව්වා දවසක් මම නිදාගෙන ඉන්නකොට දහවල් ඔබ එතනින් යන ගමන් කියාගෙන ගියා කියලා මේ පුද්ගලයා නම් රෑ තිස්සේ ඇවිදින දවල් නිදින කෙනෙක් කියලා. එදා මට ওই වචනෙට කේන්තියක් ආවා කියලා. ඒකට පිළිගන්න හිතාගෙන තමයි කියවා මම මේ ඔක්කොම කරේ. දැන් විස්තරේ කියලා ඔක්කොම කියලා අඬලා වැඳලා දිගෑරිලා වැටිලා කියා හිටිය අනේ සිටුවරේ මට සමා වෙන්න කියලා. හරි මම සමාව දෙනවා කියෝ. නෑ නෑ එහෙම හරියන්නේ නෑ. මම කැමතියි කිය ඔබ ළඟ ඔබේ සේවකයෙක් වගේ දාසෙක් වගේ ඔබට ජීවිත කාලෙම ඔබට මං දාසකම් කරන්න සේවකයෙක් වගේ මාව ජීවිත ගන්න කියෝ. සිටුවරයා සමාව දු ආයි ළඟට ගන්න වටින මිනිහෙක්ද? නෑ සමාව දීලා පිටත් කරා. ආයි ළඟට ගත්තේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අතීත කතාව දේශනා කරා. එදා ওই අතීත කතාව දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔන්න ඔය අකුසලයේ තමයි කිය ඔය පව්කාරය එදා කරගත්තේ. එදා හේනට ගිනි තියලා ඒ සියල්ලට වඩා බලවත් අකුසලයේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය බුදු කෙනෙකුගේ ගන්ධ කුටියක් ගිනි තිබ්බ අකුසලයේ. ඒ අකුසලයේ නිරේට වැටිලා බුද්ධාංකුරයක් තිස්සේ කාශ්‍යප බුදුහාඳුරයි කාලේ ඔය අකුසලයේ කරේ. ගෞතම බුදුහාඳුර පහළ වෙනකම්ම අපායේ පැහුණා කිව්. අපායෙන් චුත වෙලා දැන් ඔය භූත පිඹුරෙක් වෙලා පහළ වෙලා ඉන්නේ අකුසලේ ඉතුරු ටික ගෙවන්න කියව. අර කුටිය ගිනි තිබ්බ අකුසලේට හිසෙන් හට ගන්නවා විශාල ගිනි ජාලා. නැට්ට දක්වාම ගිනි ගන්නවා. කෑ ගහනවා විලාප දෙනවා අහසේ දරණ ගහ ගන්නවා දිග ඇදෙනවා අහසේ පාවිලා යනවා. ආයෙමත් ඒ ශරීරේ ඒ විදිහටම පහළ වෙනකොට නැට්ට පැත්තෙන් ගිනි ජාලාවක් හට ගන්නවා. හිස දක්වාම පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා ඔය කරපු අකුසලයේ තමයි කිව්ව ඉතුරු ටික ඔය භූත පිඹුරෙක් වෙලා ඔය විදිහට ගෙවන්නේ. එතකොට අපිට පේනවා යම් කර්මයක් රැස් කරොත් ඒකේ විපාක කොහේ හිටියත් එනවද නැද්ද? එනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි බුදුරජාණන් වහන්සේගේ කෙනෙක් කියලා බේරෙන්න පුළුවන්. සුප්‍රබුද්ධ රජ්ජුරුව කියන්නේ කවුද? මාමන්නේ. පොළොව පලාගෙන අපායට ගියේ.
දේවදත්ත කියන මස්හිනා පොළොව පලාගෙන අපායටගේ දැන් හිතන්න සුප්‍රබුද්ධ රජ්ජුරු මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා න අන්තලික්කේන සමුද්ද මජ්ජේ අහසේ හැංගිලා හිටියත් කර්ම විපාකවලින් බේරෙන් සමුද්ද මජ්ජ මුහුද මැදට ගිහිල් සමහරු හිතන්න පුළුවන් රටින් පැනලා බේරෙන්න පුළුවන් වෙයි එක්ක කොහේ හරි කන්දක් උඩට ගිහිල් හැංගිලා ඉඳලා බේරෙන්න පුළුවන් ගල් ගුහාවක් අස්සේ හිටියොත් වැඩි හරියයි බුදුරජාණන් වහන්සේ වද න අන්තලික්කේන සමුද්ද මජ්ජ අහසේ අන්තරීක්ෂේ අකුසල විපාක වලින් හැංගෙන්න තැනක් නැහැ කිය. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිලා කර්ම විපාක වලින් හැංගිලා බේරෙන්න තැනක් නැහැ කිය. න පබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අස්සේ විවරයක් අස්සේ හැංගිලා අකුසල විපාකෙන් බේරෙන්න තැනක් නැහැ කිය. යම් කර්මයක් කරොත් චේතනාවක් පහළ කරලා එහි විපාක තමන් කරා එනවා මයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. ඔය ගාථාව දේශනා කරේ සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ එදා බේබද්ද විශාල පිරිසක් එකතු කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බොහෝම නරක විදිහට බැන වැදුණා. එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩිනකොට සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ පුදුම කේන්තියෙන් හිටියේ. යසෝදරාවගේ තාත්තා පුදුම කේන්තියෙන් හිටියේ මගේ දුව විවාහ කරගෙන දරුවෙක් ලැබිච්ච දවසේ දාලා ගියා කියලා කේන්තියෙන් හිටියේ. ඒ කේන්තියට ඒ වෛරෙටම එදා හොඳටම බීලා බීලා පාරට ඇවිල්ලා තවත් රාජබටයෝයි පිරිසක් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේට පාර යන්න නොදී පාර වළක්කලා නිඳා පහස කළා. ඒ පාරේ යන්නම දුන්නේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ආපහු හැරිලා වෙන පාරකින් වැඩියා. ටික දුරක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගහක් යට වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදු කෙනෙකුට පාර අහුරනවා පාර වළක්වනවා බුදු කෙනෙක් ආපහු හරවනවා කියන්නේ ඒක විශාල අකුසලයක්ද කියලා ඇහුවා. කොයි වගේ විපාකද ඇහුවා කර්ම විපාකයක් හැටියට ලැබෙන ඔය අකුසලිය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ දිත්ත ධම්ම වේදනීය විපාක ලැබෙන නිරේගාමි අකුසලයක් කියලා. තව හරියටම දින 7ක් අවසන් වෙන තැන සුප්‍රබුද්ධ රජ්ජුරුව ඔය අකුසලෙන් මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී පොළොව පලාගෙන අපායට යනවා කියලා. දවස් 7කින් විපාක දෙන කර්මයක් කියලා. දැන් මේක කොහොම හරි කටකතාව ගිහිල්ලා රජ්ජුරුවන්ගෙත් කනට ගියා. රජ්ජුරුව කල්පනා කරා හරි මං ඕක බොරුවක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දින 7කින් මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී මං පොළොව පලාගෙන අපායට යනවාලු. හරි මං ඒක බොරුවක් කරනවා කියලා රජ්ජුරුව මොකද කරේ? දවස් 10කට විතර කන්න බොන්න බඩු ටික ඇද්දා මාලිගාවේ උඩම සඳළු තලයට. 7 වෙනි තට්ටුවටම ඇද්දා උඩට. ඇදලා ඒ පඩි පෙළේ තනින් තන රාජබටියෝ රැඳෙව්වා. කට්ටියට කිව්වා කිසිම හේතුවක් නිසා දවස් 7 පහු වෙලා මං පල්ලෙහාට බහිනකම් මට පණවිඩ ගේන්න බෑ කියලා රජ්ජුරුව උඩට වෙලා හිටියා ඉතින්. දවසයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7 වෙනි දවසේ රජ්ජුරුවන්ගේ හස්තියයි ඊළඟට අස්සයෝ ටිකයි කුලප්පු වෙන්න පටන් ගත්තා. ඇත්තු කුලප්පු වෙලා මාලිගාවේ තාප්ප පෙරලනවා, බිත්ති වලට අනිනවා, කණු කඩනවා. රජ්ජුරුව උඩ ඉඳන් කෑ ගහනවා ඇද්ගොව්වන්ට බෑ පාලනය කරගන්න. අවසානයේ උන් හිටි දැන් අමතක වුණා. කෑග ගහ අර හිටපු පඩිපෙල් වල හිටපු සේවකයෝ තල්ලු කරගෙන පල්ලෙහාට දුවගෙන ඇවිල්ලා පොළොවට අඩිය තියෙනකොටම විශාල ගිනි ජාලාවක් එක්ක අපායට මැදිලා ගියා. එතකොට බලන්න මේ මුල් කරගෙනයි බුදුරජාන් වහන්සේ වදාළේ කර්ම විපාකයෙන් බේරෙන්න තමයි උඩටම නැගලා හිටියේ. නමුත් තමන්ගේ පසුපස තමන් යම් කර්මයක් කරොත් එහි විපාක එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්. ඒවැ විපාක කොයි විදිහට මොන ආකාරයට කොහොම හරි අපිට සංසාරේ වරගෙන යන්න වෙනවා. ඒ නිසා අකුසල් වලින් වළකින්. පුළුවන් තරම් කුසල් වඩන්න කියන. කුසලස් උපසම්පදා පින් කරන්න කුසල් වඩන්න. දන් දෙන්න. මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ අපිට පුළුවන් තරම් පින් කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. දැන් බලන්න අපිට බුදුරජාන් වහන්සේ පෙන්වන මහා ලොකු දෙයක් නෙමෙයි සමහරලාවට. අපිට හිතෙන්න පුළුවන් ඉතින් පින්කම් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනද, කොච්චර වියදම් කරන්න ඕනද, ඔවට ඉතින් හැම වෙලාවෙම සල්ලි යනවනේ. එහෙම හිතන අය ඉන්නවා.
අපිට සල්ලි වියදම් කරලා ලොකු පින්කම් කරන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි, පිනේ වටිනාකම දන්න කෙනාට ජීවිතේ ඕන තරම් පින් කරගන්න පුළුවන් හැම මොහොතම. පින රැස් වෙන්නේ චේතනාව තුළ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා, මගේ දිලිඳුම ශ්‍රාවකයන්ට වේවා උයා පිහාගත් ඉඳුල් භාජනයක් හොදලා විසි කරත් හිතන්න කියනවා. මේ මහා පොළවේ ඉන්න ප්‍රාණියෙකුට මේ ඉඳුල් වතුර ආහාරයක් වේවා කියලා. ඒකත් දානමේ පිනක් කියනවා. දක්ෂිනා විභංග සූත්‍රය පෙන්නවා, සතෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් මෛත්‍රී සිතකින්. එතන වැදගත්කම තියෙන්නේ අපි ඕන තරම් ඉඳුල් වතුර විසි කරනවා. හැබැයි අපිට දානමේ චේතනා මෛත්‍රී සිත නැහැ. අනේ මේ ඉඳුල් වතුර ටිකෙන් සතෙගේ කුසගින්න නිවේවා කියන මෛත්‍රී සිතක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒ මෛත්‍රී සිත බලවත් කරගෙන අපි සතෙකුගේ කුසගින්න නිවා ගන්න ඉඳුල් වතුර ටික විසි කරත් මහ පොළොවට ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියන. ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබන ආත්ම 100ක් පුරා විපාක ලැබෙන තරම් බලවත් පිනක් කියනවා ඉඳුල් වතුර ටිකෙන්. කොච්චර දවස ගානේ වලම්පිකම් හොදනවා, ඉඳුල් වතුර විසි කරනවා. එතකොට අපිට පේනවා පිනේ වටිනාකම දන්නවනම්, පින රැස් වෙන්නේ චේතනාව තුලයි කියලා දන්නවනම්, එයා පුළුවන් තරම් පින් කරගන්න උත්සාහ කර. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු මේ දානික වටිනාකම දන්නවා නම්, තමන් බඩකින්නේ ඉඳලා අපිකම මොනවා හරි හේතුවක් නිසා කන්න නැතුව දවස් ගාණක් හිටපු කෙනෙක්, කවුරු හරි කෑම එකක් දෙනවා, බොහොම ප්‍රණීත කෑම පාර්සලයක් දෙනවා. දැන් බඩකින්නේ හොඳටම ඉඳලා අර මුළු බත් එකම කාගෙන කාගෙන යන්න තරම් දැන් බඩකින්නක් තියෙන කෙනෙක්. හැබැයි දානික වටිනාකම දන්න කෙනා සතෙකුට හරි කොටසක් දන් දෙනවා කිය. ඒ තරම් ආනිසංස සහිතයි කියව දානි. එතකොට අපිට කොයි තරම් පින් කරගන්න පුළුවන්ද? පිනේ වටිනාකම දන්නවා. ඊළඟට දානමේ ওই දානපින්. ඊළඟට දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විස්තර කරේ. එහෙම දානේට වඩා අග්‍රම පිනක් තමයි සිල්වත් වීම. සතියක් වියදම් වෙනවද? නෑ, හම්බ කරපු එකත් ඉතුරු වෙනවා. දුරාචාරයට වියදම් කරන්නේ නැත්නම් බේබදුකම් වලට, සල්ලාලකම් වලට, දුරාචාරයට, පාප මිත්‍රයන්ට ඒවට වියදම් කරන්නේ නැති කෙනාට හම්බ කරගත්ත ධනෙ ඉතුරු වෙනවා සීල් රකින්නකොට. තමන්ගේ දියුණුවට ඊද වෙනවා. එයා එන්නෙන්නම ඒ ධනෙන් දියුණුව කරා යනවා. ඒ නිසා දානෙටත් වැඩි අග්‍ර පිනක් සීලමේ පින. පින අතර අග්‍රම පින තමයි භාවනාව, මෛත්‍රී භාවනාව. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා, මහණෙනි අහස උසට. දැන් උපමාව නෙමෙයි, ඒ දානි වටිනාකම් පෙන්නන්නේ. අහස උසට දානි කන්දක් හදලා කෙනෙක් දන් දෙනවා දුගී මගී යාචකයන්ට. අඬ බෙර කකා දුගී මගී යාචකයන්ටම දන් දෙනවා. ඒක පිනක් නැත්තේ නෑ, පිනක්. හැබැයි ඊට වඩා පිනක් කිව්වා කිරි දෝන තරම් වෙලාවක්, එළ දෙනෙක්ගේ කිරි දෝන තරම් වෙලාවක් මෛත්‍රී සමාධියක් වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් හිත එකඟ කරගෙන සියලු සත්‍යෝ සුවපත් වේවා කියන මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් නම්, එළ දෙනෙක්ගේ කිරි දෝනවා කියන පැය ගාණක් දෝනවද? නෑ, විනාඩි 15ක් 20ක් යයිනේ. ඒ වගේ සුළු වෙලාවක් හරි අපිට මෛත්‍රී භාවනා වඩන්න පුළුවන් නම්, ඒ මොහොතේ අහස උසට දානි කන්දක් පූජා කරනවට වඩා පින් රැස් වෙනවා කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා, ආයිමත් මහණෙනි, ගංගානම් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරටම දානි ගොඩ ගහලා දුගී මගී යාචකයන්ට ගඟ දෙපස ඉඳන් කෙනෙක් දන් වැටක් පවත්වනවා. ඊට වඩා පිනක් කියව බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධියම වඩන්න පුළුවන්. බතක් කිදෙන්නත් අර වගේ අය විනාඩි 15ක් 20ක් යයි. එතකොට ඒ තරම් වෙලාවක් මෛත්‍රී සිත වඩා ගන්න පුළුවන් නම් විශාල පිනක් රැස් වෙනවා කියව. ගංගානම් ගඟේ ඉහා කෙරුවල ඉඳන් මෙහා කෙරුවලට දානි ගොඩ ගහලා බෙදනවටත් වැඩිය පිනක්. එතකොට අපිට පේනවා මේ හැම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දාන සීල භාවනා වශයෙන් අපිට පින් කරගන්න. දැන් භාවනා කරන්න සල්ලි යනවද? මෛත්‍රී භාවනා වඩන කවුරු සල්ලි ගන්නවද ඇවිල්ලා? නෑ, සතයක් වියදම් වෙන්නේ. එතකොට බලන්න පිනේ වටිනාකම දන්නවා නම් අපිට ඕන තරම් පින් කරගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ජීවිතේ පින් කරගන්න මහන්සියක් ගන්න, කුසල් වඩා ගන්න උත්සාහයක් ගන්න, පින් රැස් කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා, මහණෙනි කවදාවත්
පින පුංචි කියලා පිනට අවමන් කරන්න එපා කියන. දැන් අපි සමහරව හිතන ඕවත් මහලුකු පින්කන්ද කියනවනේ. ඔය පුංචි පින කරලා වැඩක් තියෙනවද? ඕක පොඩි පිනක් නේ. එහෙම හිතනවා මිනිස්සු. බුදුරජාණන් වහන්සේ වදාලා වාජනයකට ජලයේ බිඳුව 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 වැටිලා වාජනයක්ම ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ වගේ තමයි කිව්ව ටික 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 කරන පුංචි පුංචි පින එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා කියලා. ඒ නිසා කවදාවත් මේ පින පුංචි කියලා පිනට අවමන් කරන්න එපා කියලා බහලා ඇති විමානවත් දේශනා තියෙනවා. සිය ගාණක් දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. අන්න ඒවා කියෝලා බලන්න. ඒවා තියෙනවා බොහෝ දෙවිවරු සමහරු අපිට කියෝපාම හිතෙනවා මේ මා ලොකු පින් කන්නේ මේ මහා පුංචි පින් කන්නේ. වතුර ටිකක් පූජා කළා දිව්‍ය ලෝකෙ ගියා ය ගැන තියෙනවා. උක්දණ්ඩක් මිරිකලා පූජා කළා දිව්‍ය ලෝකෙ ගියා ය ගැන තියෙනවා. බත් හැන්දක් පූජා කළා දිව්‍ය ලෝකෙ ගියා ය ගැන තියෙනවා. ඒ දෙවිවරු කියනවා ස්වාමීනි අපි කරේ බොහොම පුංචි පින්කම්. හැබැයි අපි මේ පින හැම වෙලෙම සිහි කරලා බලවත් කරා කියනවා. එතකොට අපි කරන පින පුංචි පිනක් වෙන්න පුළුවන්. ඒ පින හිතන්න. ඒක බලවත් කරන්න සිහි කරන්න. මම මේ වගේ පින් කරා මම මේ වගේ පින් කරගත්තා. මගේ ජීවිතේ මම මේ තරම් පින් කරගෙන තියෙනවා. ඒ පින නිතර සිහි කරලා බලවත් කරන්න. එතකොට ඒක බලවත් පිනක් බවට පත් වෙනවා. ඒ නිසා පුංචි පින සිහි කරලා මරණ මංචකේ ඒක බලවත් කරගන්න පුළුවන් නම් ඒ පිනත් ඇති දිව්‍ය සැප සම්පත් ලබන්න තරම්. ඒ නිසා අපේ ජීවිතේ කරන පින නිතර සිහි කර කර බලවත් කරන්න. ඒ නිසා තමයි ඉස්සර පින් පොත් පවා මිනිස්සු තියාගත්. කරන පින පොතක හරි ලියලියා සිහි කර කර සිහි කර කර මැරෙන්න යනකොට හරි දරුවෙකුට මුණුබුරෙකුට හරි කියනවා මේ පින් පොත කියවන්න මට. කරපු පිනක් සිහි කරගෙන මැරෙන්න දෙන්න. ඒ වගේ පින නිතර සිහි කරගන්න දක්ෂ වෙන්න. ඊළඟට හිත දමනී කරගන්න. ඒකට තමයි භාවනාව තියෙන්නේ. සමත විදර්ශනා භාවනා කර. කාලයක් බණහනකට ටික 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 හිත ධර්මාවබෝධය තුළ දමනී වෙන්න. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්ලා දෙන ඔය අනුශාසනාව ඔස්සේ සියලු පාපී අකුසල් වලින් වළකින්න. අපි සීල් රකින්නවා කියන්නේ අකුසලින් වළකිනවා. ගුණධර්ම වඩනවා. ඊළඟට සචිත්ත පරියෝදපන හිත දමනී කරගන්න මහන්සි ගන්න පින් කරගන්න ඔය අනුශාසනාව තුළ අපි කටයුතු කරගෙන ගියොත් ටිකෙන් ටික ටිකෙන් ටික අපි පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තටම අපි යන කෙනෙක් බවට පත් වෙනවා. අපිට එක පාරට ඉඳගත්ත ගමන් නිවන් දකින්නවා කියන එක ඒක කරගන්න අපිට පින තියෙන්න ඕන. ඒකට පින තියෙන්න ඕන. එහෙම අයත් හිටියා. දැන් බුද්ධ ශාසනය තුළ සමහර අය හිටිය එක ගාථාව අහලා ධර්මාවබෝධය ලැබපුවයි හිටියා. උපතිස්ස ගාථාවේ පද දෙකක් ඇහෙනකොට සෝවාන් වුණා. කෝලිත මුළු ගාථාව මහලා ඉවර වෙනකොට සෝවාන් වුණා. සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමගේ ගිහි නම තමයි උපතිස්ස කෝලිත. හැබැයි ඒ අය එක පාට ඒ තැනට ආව නෙමෙයි. අසංඛේයකුත් කල්පලක්ෂයක් සසරේ පාරමී පුරපු අය. සංසාරේ පින් කරලා සීල් රැකලා පාරමී ධර්ම කියන්නේ ඒවා. දාන පාරමිතා සීල පාරමී දන් දීලා සීල් රැකලා භාවනා කරලා ප්‍රඥා වඩලා නුවණ වඩලා බුද්ධ ශාසනවල පින් කරලා පින් කරලා හොඳට නුවණ මෝරපු අය. එවැනි පින සම්පූර්ණ පින බලවත් වෙච්ච පින් පිරිච්ච කෙනෙකුට එක ගාථාවහලක් නිවන් දකින්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. එක දේශනාව අවසන් වෙනකොට සිය ගණන් නිවන් දකින්න. පින නැත්නම් අපේ පින බලවත් නැත්නම් අපි උදේ හවස ගිහිලා ජේතවනේ වාඩි වෙලා බුදුරජාන් වහන්සේගෙන් බණ අහා හිටියත් අවබෝධ දැන් බුදුරජාන් වහන්සේගෙන් බණ අහපු හැමෝම නිවන් දැක්කේ නැහැ. හැමෝටම මේ වාසනාව ලැබුණේ නැහැ. හැබැයි පින තියෙන කෙනා යොදුන් ගණන් ඈත හිටියත් බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන ළඟටම යනවා. ගිහිලා ඒ අයට ධර්ම අවබෝධය සලස්සලා දෙනවා. ඒ නිසා නිවන අරමුණු කරගෙන පින් කරන්න. ධර්ම අවබෝධයක් අරමුණු කරගෙන පින් දහම් කුසල් දහම් දියුණු කරන්න දක්ෂ වෙන. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපිට දවසින් දවස මොහොතින් මොහොත ෂණින් ෂණය අහිමි වෙවි මරණයේ පැත්තට අපි ලං වෙනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව සියලු පාපී අකුසල් වලින් වළකෙමින් කුසල් වඩා ගනිමින් හිත දමනය කරගනිමින් මමත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානේ හැම දිනාම ඇති කරගන්න දක්ෂ වෙන්න.
ඒවගේමයි අද මේ ධර්ම දේශනාව දායකත්තේ දරණ පිංගතුන් හොරණ ගල්ලේ දඩුගොඩ නීතා ගමගේ මහත්මිය, හොරණ ගල්ලේ දඩුකොඩ අනුර ගමගේ මහත්මා මේ පිංගතුන්. ඒවගේම අපි මේ පිංගතුන් සමඟ එකතු වෙලා මේ සියලු දෙනාමත් හොරන් ප්‍රදේශයය හොරණ දෙසැම්බර් දෙවනිදා අපි ආරාධනා කරනවා බෞද්ධ අවස්සේ බණහන ඒ ප්‍රදේශවල ඉන්න සැදැහැවතුන්ට හොරණ රජමහා විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ මුල් කරගෙන හවස්වරුවේ විශාල චෛත්‍ය වන්දනා පින්කමක් සමග ධර්ම දේශනා පින්කමක් පවත්වනවා. දෙසැම්බර් දෙවනිදා හවස පහට තමයි හොරණ රජමහා විහාරස්ථානය තුළ මේ පින්කම් පැවැත්වෙන. ඉතින් ඒ නිසා ඒ සඳහා ඒ ප්‍රදේශවල ඉන්න අයට සැදැහැවතුන්ට අපි ආරාධනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන මේ පින්වතුන්ගේ හොරණ ගල්ලේ දඬුගොඩ නීතාගමගේ මහත්මිය, හොරණ ගල්ලේ දඬුගොඩ අනුරගමගේ මහත්මා, හොරණ වැරැල්ල හේන ටී සෝමලතා, ඒ වගේම දංගහවිල කරන්දෙනිය ඩබ්ලිව් චන්ද්‍රසේන පත්මා විතාන, හොරණ සඳමාලි මෝටර්සී හේමමාලි කොඩිකාර කියන මේ පින්වතුන් තමයි ධර්ම දේශනාවේ දායකත්වය වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ. මේ අයගේ අරමුණු අතර සඳහන් වෙනවා මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ අතර ජී.ඩී. ධර්මසේන පියාණන්, එස්.ඒ. රූපවතී මෑණියන් ඇතුළු මිය පරලොවගේ පරම්පරාගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ජී.ඩී. ධර්මසේන පියාණන්, එස්.ඒ. රූපවතී මෑණියන් ඇතුළු ඒ ඥාතීන්, එල් විල්සන් ස්වාමියා, ලීඩින් සිඤ්ඤෝ පියාණන් ඇතුළු මිය පරලොවගේ ඥාතීන්, ඒ වගේම ඩබ්ලිව් මෙනුවෙල්, ඩබ්ලිව් නැලිස් නෝනා, ඒ වගේම අයි.ඩී. ඩවලින්, ජයසේන විජේවීර, ඒ වගේම චන්ද්‍රසිරි විතාන කියන මිය පරලොවගේ ඥාතීන්, ඒ වගේම පී.ජී. සුමතිපාල මහත්මයා ඇතුළු මිය පරලොවගේ පරම්පරාගත ඥාතීන්. මේ හැම දෙනාගේ මේ නම් සඳහන් කරපු ඥාතීන් වගේම ඒ වගේම උමයංගනා, ප්‍රියංවදා, තිලිනි, සිනිත් කියන අයටත්, තාරක, විශ්වජිත් පුතණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම ආශිර්වාද කිරීම. ඉතින් මේ නම් සඳහන් කරපු දරුවන් ඇතුළු මේ පවුලේ හැම දෙනාමත්, ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාමත්, සුජීවත්ව ඉන්න දූ දරු ඥාති හිත මිත්‍රාදී හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ, තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණය මේ පින්වත් හැම දෙනාටම සැලසේවා. හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පින උපකාර වේවා, උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම බෞද්ධයා නාලිකාවේ සභාපති අතිපූජනීය දරණාගම කුසලදම නාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කිරීමත්, බෞද්ධයා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම ආශිර්වාද කිරීමත්, ගරු දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමත්, ලක්වාසී ලුවාසී හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ පිංගතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත්, ඔබ හැම දෙනාටමත් දායකත්වයේ දරූ පිංවත් සියලු දෙනාටමත්, ලක්වාසී ලුවාසී හැම දෙනාටමත්, හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුන්රුවන්ගේ ආශිර්වාද මේ හැම දිනාටම සැලසේවා. උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින මේ හැම දිනාටම උපකාර වේවා, වේවා, වේවා කියලා අපි ආශිර්වාද කරමු. කුමවෙන්ද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්. සතු සතු සතු.